දැන් ලෝවට ආහිරෝ. උතුරු කොරියානු නායක කිම් ජොං උන් ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං සතු බලතල තවත් වැඩි කරමින් එරට ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් වන ඉහළම තනතුරට උසස් කර තිබෙනවා. ඉන්දිය ආරක්ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන් නාතුලා දේශසීමාව ආසන්නයේදී චීන සෙබළුන් පිරිසක් සමග සුහඳ පිළිසඳරක යෙදෙන අයුරු විදෙස් මාධ්‍ය අවධානයට යොමු තිබෙනවා. Namaste. You know what namaste is? What would you say in Chinese? What would you say in Chinese? We just say ni hao. So I say namaste. Ni hao. Right? Yeah. Lovawata hiru. ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා. මේ තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබ එමිරාජයේ ඩුබායිදී. අද දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමිනි විට රැස් කළ ලකුණු 482කට පිටතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා. ලහිරු ගමගේ පාකිස්තානු කඩුලු දඩයම ආරම්භ කළේ සිය මංගල ටෙස්ට් කඩුලු ලෙස ෂාන් මසූද් දවා ගනිවේ. ලකුණු 109ක් වෙද්දී පාකිස්තානු කණ්ඩායමේ කඩු 4ක් මිද වැටුණා. අසර් අලි ලකුණු 59ක් රැස් කළ අතර පාකිස්තානයේ පස්වන කඩුලු ලෙස උදෙවි ගියේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ. සෆ්රාස් අහමඩ් රැස් කළේ ලකුණු 14ක් පමණයි. හාරිස් සොහෙල් ලකුණු 56ක් ලබා ගත්තා. පන්දුවාර 90යි පන්දු 3ක් අවසානයේදී පාකිස්තාන පළමුවෙනිම ලකුණු 262කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පළමුවෙනිමේ හිමු වාසිය ලකුණු 220ක්. පන්දු යැවීමේදී රංගන හේරත් සහ ඩිල්රන් පෙරේරා කඩු 3 බැගින් බිඳහෙළුවා. අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් බී කාණ්ඩයේ සිදු තරඟ පාවාදීම වෙනුවෙන් ඊට සම්බන්ධ ක්‍රීඩා සමාජ නිලධාරීන්ටද දඬුවම් පැනවිය යුතු බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් කළුතර කායවර්ධන කවයේ සහ පානදුරු ක්‍රීඩා සමාජය අතර පැවති ප්‍රීමියර් ලීග් බී කාණ්ඩයේ තරඟයේ තුල සිදු අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවතු පරීක්ෂණයෙන් දඬුවම් නියම කෙරුණේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට පමණයි. පසුවිම ක්‍රීඩකයන් ඉදිරිපත් කළ අභියාචනයකට අනුව තරඟ තහනම තාවකාලිකව ඉවත් කරන්නටත් ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. ක්‍රීඩා අමාත්‍යවරයා වෙත හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා යොමු කළ මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ තරඟ පාවාදීමට වගකිව යුතු ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු දඬුවමක් ලබා නොදීම විශ්මය දනවන කරුණක් බවයි. මේ චේතනාන්විතව සිදු කරන ලද වංචාවක් බවත් එවන් සංවිධානාත්මක අපරාධයක් ක්‍රීඩකයන්ට පමණක් සිදු කළ නොහැකි බවත් අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙනවා. හිටපු ක්‍රිකට් නායකයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම තරඟ පාවාදීමට සම්බන්ධ කළුතර කායවර්ධන කවයේ පරිපාලනය මේ වන විට සිදුවන්නේ ක්‍රිකට් ආයතන සභාපතිවරයා විසින් පත්කළ ඔහුගේ හිතමිතුරන් පිරිසක් යටතේ බවයි. එමෙන්ම පානදුර ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් බැවින් තරඟ පාවාදීම් සම්බන්ධ ක්‍රීඩා සමාජ ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීමට ක්‍රිකට් ආයතනයේ හිතාමතාම කටයුතු කළ බවට සැකයක් ඇති විය හැකි බවත් රණතුංග මහතාගේ ලිපියේ සඳහන්. ඔවිල්ලා සිරින්නේ සංවිධානාත්මක වරදක් සඳහා ක්‍රීඩකයන් පෙළඹූ ක්‍රීඩා සමාජ නිලධාරීන්ට දඬුවම් පැනවීමට පියවර ගන්නා ලෙසයි. 17 වන LSR කලම්බ මැරතන් තරගය අද පැවැත්වුණේ දෙස් විදෙස් ක්‍රීඩ ක්‍රීඩිකාවන් රසිකගේ සහභාගිත්වයෙන්. කොළඹ සිට මීගමුව දුංගල්පිටිය දක්වා පැවති පූර්ණ මැරතන් තරගයේ කාන්තා සහ පිරිමි ශුරතා දෙකම දිනා ගන්නට කෙන්යානුවන් සමත් වුණා. ඊට සමගාමීව පැවති අර්ධ මැරතන් කාන්තා තරගයේ ජයගත්තේ ශ්‍රී ලංකාවේ හිරුනි විජේරත්නයි. ඇය ඒ සඳහා පැය 1 මිනිත්තු 23 තත්පර 21 කාලයක් ගත කළා. එසවගෙන් හිරු ප්‍රතිතුරින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමුවමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.